සුභාවිත ගීතය පිළිබඳව කතා බහ කරනකොට අද අපි පන්හිඳ මැව් රන්ගී සර අරගෙන යන්නේ තමන්ගෙම ගීතයක් පිළිබඳව කතා බහ කරන්නට. සරල ගී ගායන ශිල්පී විටක ගීපද රචකෙක් සංගීත අධ්‍යක්ෂකවරයෙකු හැටියට කටයුතු කරන අනුර දසනායක මහත්මා අද ඉන්නේ. අනුර මහත්මා ආයුබෝවන්. එක්ක බැඳි සෙනෙහසින් ගීතේ කොහොමද නිර්මාණය වුනේ? මෙම ගීතය ලියුනේ අමුතුම විදිහකට. ගම අමතක කරන්න බෑ නගරයට ගියා කියලා. නමුත් නගරෙදී සිදුවෙන වෙනස්කම් වලදී පරණ බැඳීනුත් අලුත් වෙනවා. ඒ බැඳීන් අලුත් උනත් අමත එක්වීමට දුරයි. එම නිසා අමතන්න සිහිනකින් කියලා මං දුරකතනෙන් අමතන්න කියලා තමයි මම භාවිතා කරේ. ඒ කියන්නේ අමතන්න කියලා. නමුත් මම මේ ගීතයට හමුවන්න සිහිනකින් කියලා මම භාවිතා කරා. ඒ කියන්නේ හැබෑ ලෝකේ ලෝකෙදී හම් වෙන්න බැරි කෙනෙක් ගැනද මේ කියන්නේ? හමු වෙන්න පුළුවන් එක් වෙන්න බෑ. හිතේ තියෙන සිතුවිල්ල. එහෙමයි ඕන තරම් ඉන්නවනේ. එහෙමයි ඕන තරම් ඉන්නව. ඔව් මොකද පාසල් කාලේ ඉඳලා ගොඩ වුණු තැනක් තියෙනවනම් මතකයන් එය විනාශ කරන්න බෑ. නමුත් ඒ යටිහිත තියෙනවා. නමුත් ඉදිරි ගමනේදී එය වෙනත් ගමනක් වෙනවා. කොයි කාලෙද මේ ගීතය පටිගත කළේ? මේ පටිගත කරේ නම් 2017 වගේ. එහෙමනම් ඒ අතීතයේ මෙනෙහි කරමු. අද අපි සාගර සම්පත් ප්‍රමුඛ අපේ සංගීත කණ්ඩායමත් එක්ක එකතු වෙලා මේ ගීතේ රචනය, සංගීත නිර්මාණය සහ ගායනය අපේ ගායන ශිල්පියා අනුර දසනායකගෙන්. කවුරුදයිතින් ලොවම ඇසුවා මගින් එක්ව පැඳී සෙනෙහසින් නික්ම යන දින ඔබෙන් වැරදි කවුරුදයිතින් ලොවම ඇසුවා මගින් ඉක්ව බෙන්දි සිනහසින්
කවුරුද ඉතින්